නිදහස් බිමත් අපට පුළුවන් මේ රට හදන්න මේ ලෝකේ ආපසු හැරෙන්න බෑ අධිකරු ජනාධිපතිවන්ට මාතෘභූමියට උරුමනද ජනාධිපතිවරයා කේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කෙරෙන පුළුවන් ශ්‍රී ලංකා ජනරැලි මාලාවේ පෙල්මඩුල්ල ජනරැලි අද පැවැත්වුණා. එහිදී අදහස් දක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම සියලු කාර්යයන් ඉටු කිරීමට ශක්තියක් වූයේ තමා සමග සිටි පිරිස බවයි. මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම ජනරැලි ඇමතුවා. මේ වෙලාවේ අපි වෙනුවෙන් අපේ දරුවෝ වෙනුවෙන් රට වෙනුවෙන් රනිල් ඊළඟ පියවරටත් ඕන. රනිල් ඊළඟ අවුරුදු පහට ඕන. ලෝකය ඔහුව විශ්වාස කරනවා පිළිගන්නවා. ඔහු එක්ක ගනුදෙනු කරන්න පටන් අරන් තියෙනවා රට වේගයෙන් නැගිටිනවා රනිල් වික්‍රමසිංහට ඉතුරු අවුරුදු පහ දෙන්න මේ රට නූතන දියුණු රටක් බවට තමුන්නාසලගේ දරුවන්ට ලබා දීලා තමයි එතුමා මේ රට වෙනස් කරන්න සහෝදරුනේ වරද්ද ගත්තොත් ග්‍රීසිය හරි ගියොත් අපි ජයග්‍රහණය රාජ්‍ය සේවකයන්ට මූලික වැටුපට විතරක් සීමා වෙලා තිබිච්ච ඕටි බටා නැති වෙලා තිබිච්ච නැවත වතාවක් දෙයනේ කියලා වැඩට යන්න පුළුවන් කම විතරක් නෙවෙයි වැටුප් වැඩි කළ දුන්නා විතරක් නෙවෙයි ජනවාරි මාසේ ඉඳලා වැටුප් වැඩි කරන්න පොරොන්දු නෙමෙයි තීන්දු අරගෙන ඉවරයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පොලිසියට හමුදාවට සිවිල් ආරක්ෂක බලකායට හැම තැනකටම දෙන්න තියෙන හැම හයියම අද ජනාධිපතිතුමා දීලා ඉවරයි අපි ලබන 22 හතර ආණ්ඩුවත් මෙරටේ තමුන්නාසලක අපි ආණ්ඩුවක් හදන්නේ ඒක නිසා රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමුන්නාසලට හොඳ නායකයෙක් මේ වෙලාවේ මේ රටට අවශ්‍ය වෙන්නේ පොරොන්දු මලු දීලා මිනිස්සුන්ව රවට්ටන ජෝකර්ලා වගේ වෙන ඒ සාම්ප්‍රදායික දේශපාලන නායකයෝ නෙමෙයි මේ රටට අවශ්‍ය වෙන්නේ මේ රටට අවශ්‍ය වෙන්නේ රටට ඇත්ත කියන නායකයෝ මේ රටේ ආර්ථිකය නැගිටවන්න පුළුවන් දර්ශනයක් දැක්මක් තියෙන වැඩපිළිවෙලක් තියෙන නායකයෝ මේ රට නැගිටවන්න පුළුවන් ඒ වගේම ආර්ථික වැඩපිළිවෙලක් තියෙන එකම නායකයා රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමණයි කියන එක මං තමුන්නාන්සලට කියන්න ඕනේ පැල්මඩුල්ලට පිටත් වෙන්න ඉස්සෙල්ලා උදේ ශනීරත්න මැතිතුමා ඇවිල්ලා මට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමේ දීමනා වැඩි කිරීමේ වාර්තාව බාර දුන්නා එහෙනම් මේ වේදිකාවට අපි නගින්නේ තව එක පොරොන්දුවක් ඉෂ්ට කළා පඩි වැඩි කරන එක මං ඇවිල්ලා පොරොන්දු වෙලා යන්නේ පොරොන්දු ඉෂ්ට කළා කියලා මෙහෙ කියන්නේ මං මාලිමාවටයි ටෙලිෆෝනෙටයි කියනවා කරුණාකරලා ඔය දාලා තියෙන වාක්‍ය ටික ඔයගොල්ලේ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් අයින් කරන්න කියලා ඒ කවුරුවත් හිතුවේ නැහැ අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි බාරගත්ත ඇද්දි වේදිකාව වාඩිලා කිය මේ පඩි වැඩි කරා කියලා කියන්න පුළුවන් වෙයි කියලා එදා මං එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව බාර ගන්න එක එක පක්ෂ වලින් රැස් වුණා අයි බාරගත්ත ආණ්ඩුව අපි තව තවත් ආර්ථිකය ශක්තිමත් කරනවා මම ඇවිල්ලා තියෙන්නේ දැන් අපි ගත්ත මේ පියවර අනාගතයට ගෙනියන්න අපි ආර්ථිකය අලුත් ආර්ථිකයක් බවට පත් කරනවා මේ රටේ ජනගහණයෙන් බහුතරයක් කාන්තාවන්. ඒ අයගේ අයිතිය අපි සාහවුරු කරන්න තියෙනවා. සමාජ හේතු නිසා මිනිස්සු කොන් වෙනවා. කුලය නිසා කොන් වෙනවා. Tamanට පිළිගැනීමක් නැති නිසා කොන් වෙනවා. ඒව නැති කරන්න සමාජ සාධාරණ කොමිසමක් අපි ඇති කරන්න යනවා. එතනින් සමාජය වෙනස් කරනවා. එහෙනම් වෙනසක් ඕන නම් වෙනස කරන්නේ අපි කියලා මං කියන්න කැමතියි. පුළුවන් ශ්‍රී ලංකාවකින් වෙනස කරනවා. ආර්ථිකය වෙනසක් කරනවා සමාජය වෙනසක් කරනවා දේශපාලනය වෙනසක් කරනවා මේ රටට වෙනසක් ඕනේ ඒ වෙනස කරන්නයි මම එකක් කියන්න කැමතියි සජිත් ප්‍රේමදාසට දිනන්න බෑ සජිත් ප්‍රේමදාස දෙන ඡන්දේ ඇත්ත වශයෙන්ම අනුර කුමා ශක්තිමත් කරන එකක් විතරයි ඒ අය කරන්නේ අනුර කුමාට අත දෙනවා අර මනමේ කුමාරි වගේ ඒක කරන්න එපා කියලා මම ඒ අයට මතක් කරනවා